සාගර පාන්දර මැදගත්තේ කාර්යාලයට අඳින ඇඳුම්නොවි කළු කලිසමට සුදු කමිස ඇඳ සපතු දාගෙන මේස ටීවි කරන්නට වඩා මේ දිනවල ෆාම් හවුස් එකේ නැත. එසේ ටීවිදී අරම පැමිණ පුටු රත් කර පළක් නැත. වැඩ ඇත්තේ ෆාම් එකේ. මුළු ෆාම් එකම ජරා ජීර්ණ වී තිබුණේ. ගව ගාල් වටා වූ ලී බරාඳ පවා දුර්වලයි අවබැහැ වී තිබුණේ. බිත්තිවල ගොම මඩ පාරවල්ලේ. දෙන්නු ඉන්නා ගාල්වල බිම කළු පාටේ. ගාල් වටා වූ කානවල පිදුරුයේ ගොමය මඩය කුණෝ පුන්නක්කුය. සාගරයේ මේ සියල්ල බලාගත්තේ ඌට ඕන මේ සියල්ල හදා ගන්නටය. සාගර ඔහුගේ පරණ ඩෙනිම් කලිසමත් අවබෑ ගැන්වුණු ටී-ෂර්ට් එකත් ඇඳ කැප් එක දමාගත්තේ අද රෑ වනතුරු හෝ ඉඳ මේවා කරන්න මේ සිතාගෙන. ඔහු ක්වාටස් කාමරෙන් එළියට ආයේ දයාසිරි මහතාගෙන් එසේ කරන දේ අසන්නට සිතාගෙනමයි. දයාසිරි මහතා සබෝතුන්නේ ෆාම් හවුස් එක ඉදිරිපිට වූ බැල්කනියේ. දෙන්නම උන්නේ උදේ හැරී තේබමුනි. ඊයේ තිබූ හේබර පාට අද නැත. මීදුමද අඩුවේ. පතනේ හැටි මෙහෙමයි. එක දවසක එක වගේ. අනිත් දවස ඊට වඩා හාත්පසින් වෙනස්සේ. එන්න පුතා. සියා කතා කළේ කාටද සබෝ එකවර ගැස්සී බැලුවායි. පියකට පෙළ දෙකේ ඉහළට එන ඌව ඇය දැක්කේ ඉවිටේ. හැටි ඩෙනිම් කුත් ගහගෙන කැප් එකකුත් දාගෙන සබෝ සිටියේ පතනේ දෙස බලන අයුරින් නෙත් කොනකින් ඌ දෙස බලාගෙන. Good morning sir. Good morning miss. ඌ කතා කළේ කැප් එක ගලවා අතට ගිනේ. Good morning පුතා. අන්න පුතා කිව් වැඩේ මං කතා කළා. ට්‍රේනින් එකද සර්? ඔව්. පළවෙනිද ඉඳලා සතියක් දෙන්න අර්ජුන මට පොරොන්දු වුණා. සතියක් ඇති නේද සාගරට? ඇති සර්. මං රැවෙන කල හරි ඉන්නම්. වැඩේ අල්ලගන්න එක තියෙන්නේ සාගරගේ අතේ. හොඳට ඇඳලා හැම යන්න ඕන. මං ඇඳුම් දෙකක් ඊයේ ගත්තා සර්. අපි next month වල ඉඳලා අලුතින්ම පටන් ගමු. අර්ජුනත් මට උදව් කරයි. පුතා කිව්වේ ඇත්ත. අපි කිරි නවත්තපු එක ගොඩක් හොඳයි. ඒක තමාලු කරන්න ඕන පළවෙනි දේ. අර්ජුනත් ඊයේ මට කිව්වේ ඒකයි. සපෝට් බුදුමය. අර්ජුන අංකල් නිව්සීලන්ඩ් ෆාම් එකේ නිෂ්පාදන කළමනාකරුවෙක්. මේ පිස්සා කිව්ව දේ ඔක්කොටම හරි. සපෝ සිතුවාය. සර් මේ දවස්වල ඔෆිස් එකේ ලොකු වැඩකුත් නැහැ නේ සර්. ඒ නිසා ෆිල්ම් එකක් බල්ලා එන්නම් ටවුමට ගියේ. ඒක වෙන්නේ නැති ඔය කියන්නේ යන්නේ. සපෝ සියා ළඟට වෙයි බිම් බලාගෙන අත් බැදගෙන සිතුවාය. සාගර හිතේ ගෙදර පැත්තේ ගිහින් එන්නද? සියටත් මිනිහාගේ වැඩේ තියෙනලා. හොඳ වැඩේ. චුට්ටක් නම් පණින්න කල්පනාව. යන්න දෙන්න හොඳ නැහැ. රසාවල් වලට ආවම එහෙම නිවාඩු දෙන්නේ කවුද? අනේ නෑ සර් මට ගෙදර යන්න ඕන නෑ. මම හිතුව සර් මේ දවස් දෙක තුනේ ෆාම් එක අස් කරන්න ගන්න. දයාසිරි මහතාට පුතුම සිතුනේ. සේවකයෝ මෙසේ බලෙන් වැඩ දාගන්නේ නැත. ෆාම් එක රෙපයා කරන්න ගන්න නම් ඕන තමයි සාගර. සපු බිම්බලා ගත්තාය. සිතුවිලි වලින් ඇය පරාජිත පත්ති උන්නාය. ඇය ඕ ගැන හිතන හිතන එක වැරදිය. සර් මට තීන්ත ටිකකුයි හොඳ වයර් බ්‍රෂ් දෙක තුනකුයි තව බඩු ටිකකුයි තිබ්බනම් මම වැඩේ පටන් ගන්නවා. දයාසිරි මහතා බැලුවේ කෙල්ල දෙසේ. ඇයි දිගටම ඉන්නේ බිම්බලාගෙන? මෙහි ඉන්න මිනිස්සු නම් ඕකට එන්නේ නැහැ සාගර. Tamanට අයිති වැඩි විතරණි කරන්නේ. මං ටවුමට ගිහින් මිනිස්සු දෙන්නේ කොහා ගන්නම් සර්? දෙන්නු ටික පතනට දාලා මේ ගාල් ඔක්කොම හොදලා දාන්න ඕන සර්. ඒ ගාල් දැක්කම මටත් කිරි බොන්න හිතෙන්නේ නැහැ තමයි සාගර. මේ වැස්සට ජරා වෙනවා. දවස ගානේ පිරිසිදු කළොත් එහෙම වෙන්නේ නැහැ සර්. මං බල්ල ඒක කරන්නම් සර්. ගාල් වල ටිකත් අදපාට ගියවොත් පිරිසිදුව තියේ සර්. වෙදශීල් ගියවනම් හොදන්නත් පුළුවන්. කොල්ල SMS එක කොල්ලෙක් නොවන බව දැන් දයාසිරි මහතා දනී. ඔහු මේ ෆාම් එක ඔහුගේ අතින් හොඳ තැනකට ගේන බව දැන් ඔහු දනී. මං සාගරට සල්ලි දෙන්නම්. කින් ඕන බඩු ටික ගන්න. මං බල්ලා ගන්නම් සර්. සර් මං ගඩොල් 2000ක් විතර ගන්නද සර්? ගඩොල් මුණාට සාගර. සපෝද බුදුමෙන් හොඳස බැලුවාය. අර දෙන්නුන පතනට යවන හරිය මඩවලක් වෙලා සර්. ඒ පැත්තට පස් ටිකක් දාලා ගඩොල් ටිකක් ලයිසන් කළා නම් පැත්තම් පිරිසුදුයි. ඔහු මේ තරම් දේවල් කරන්නේ කෙසේද? සපෝට සිතා ගන්නට බැරි ඒකේ. අපිට කරන්න පුළුවන් වේද පුතා? ඒ වීදම් පාඩු වෙන්නේ නැහැ සර්. මේ කිරි වලට විසිබේජන්නේ ඔය ගොම මඩවලින්. පතන ඉඳලා ඉන්න දොරටෝ ගාවස අඩියක විතර පිරිසිදු වතුර වලක් හැදුවා නම් දෙන්නු ඒකෙන් බැහැගෙන තමයි ගාලට එන්නේ. එතකොට සර් දෙන්නුගේ කකුල් හොඳට පිරිසිදු වෙනවා. මඩ ඔක්කොම අර පාගගෙන එන වතුර වලින් පිරිසිදු වෙනවා. කොල්ලා මෙහෙම කියන්නේ මේ ආපු දවස් දෙකේ අත්දැකීම් වලින්. දයාසිරි මහතා තමගේ දීර්ඝකාලීන ගෝබලිය අත්දැකීම් ගැන දුක් විය. සාගර හරි මං සාගරට සල්ලි දෙන්නම්.
අපිට මේ සම්භාසල එහෙම ලැබෙයිද? මම ටවුමෙන් බලන්නම් සර්. බැරි වෙන්නේ නැහැ. පුතා මේ වැඩ උනන්දුෙන් කරන්න. කවදාරි මං ඔයාව හොඳ තැනකට ගේනවා. ෆාම් එක කවදාරි කරන්නේ ඔයාලගේ මේ මිස්. එයාට අපි ෆාම් එක දෙන්න ඕන ලස්සන්ට හදලා. දයාශ්‍රී මාතා පමනන්නව සාගර දයදස බැලුවේ. සබු දැස් එහෙට මෙහෙට ගිනිච්චාය. සාගර ඩ්‍රයිවින් පුළුවන්ද? දයාශ්‍රී මාතා ඇසේ කොල්ලාට පයින් ගොස් මේවා කරන්න බැරි බව දන්නා නිසායි. පුළුවන් සර්. මේ පිස්සටත් බැරි දෙයක් නැහැ. එයාට ඔක්කොම පුළුවන්. සපෝස් ඉතින් ඈත පතනේ දෙස බලාගෙන. කොහොමද ඉගෙන ගත්තේ? ඉස්සර මාමාගේ මාළුවා යන්නේ කියලා සර්. මගේ කැබ් එක අරන් යන්න. කඳවල පරිස්සමින් සපෝට පුදුමේ. සියා එහෙම කරાયයි අය හිණකින්වත් සිටුවේ නැත. ඉන්නවන් සල්ලි අරන් එන්න. සපෝස් සාගරත් එතන සිටීදී දයාසිරි මාතා එකවර නැගිට ගියේ. ඔහු සිටගත් වෙනම එසේම හිඳි. සපෝට පුදුමාකාර අපහස්තාවයක් දැන්නේ. මිස් අපේ ඔෆිස් එකෙත් බිත්ති අඳුර වෙලා. ඒකටත් තීන්ද ටිකක් ගන්නද? කාර්යාල කාමරේද දුර්වර්ණ වී ඇති බව සපෝ දනී. ලස්සන පාටක් ඒ බිත්ති වලට ගෑවනම් කාර්යාල කාමරේද ලස්සනේ. ඊට ගැලපෙන්නේ ලා බටර් පෑයට උරු ජාම් පාටකේ. සපෝ වින් බලාගෙන කීවාය. ඔෆිස් රූම් එකට මොන පාටද ගන්නෙ මිස්? මිස් බල්ලා කියන්නකෝ. කොල්ල ඇත්තටම ඇසුයි අහිංසක කණ්ඩෙනි. ඇයි කතා කළේ නැත? කෙල්ලට ඌ සමග ඒ තරම් සුවද කතා බහකට යන්නට හිතෙන්නේ නැත. ඒවා මේවා කියලා මාව කතාවට අල්ලා ගන්න යන්නේ. ඔය මිස් ඇඳගෙන ඉන්න නයිට් ඩ්‍රෙස් එකේ වගේ බටර් පාටක් හොඳයි නේද මිස්? ඌ එහෙම කියද්දි සබෝ කලබලින් රෑඳුමේ ඕකෝට් එකකින් තව ටිකක් වත වසා ගත්තාය. ඇයට පුදුම හුත් බටර් පාට ගාමියයි කියුව එකට. පුදුමේ තමාගේ රෑඳුමේ ඇත්තේ දෙවෙනි ලයිට් බටර් පාටක් වීමයි. රයිට් පුතා, මෙතන 20,000 තියෙනවා. ඕන කරන බඩු ටික ගන්න. ආ කැබ් එකේ අතුර පරිස්සමින් අරගෙන යන්න. හොඳයි සර්. ෆාම් එකේ ටියුබ් ලයිට් 6-7ක් ගිහින් තියෙනවා. මං සල්ලි ඉතුරුනොත් ඒකත් ගන්නද සර්? ගන්න ගන්න. යන්නම් සර්. යන්නම් මිස්. සාගර පහළට බැස්සේ දෙන්නාටම කියයි. සියාව යන දෙස බලා සිටියේ සෑහෙන සතුටකින් බව සමෝ දනී. ඔහු තමාට ලැබුණු සේවයක ගැන ඉන්නේ සෑහෙන තෘප්තියකින්. මේ තරම් වැඩ කරන්නට යන ඔහු ගැන තමාට හිතෙන්නේ මොනවාද? මම මොකටද යාගෙන හිතන්නේ? සපු හරහාට තර්ක කළාය. සාගර ෆාම් හවුස් එකේ ගරාජයේ නවතා තිබූ දයාශ්‍රී මාතාගේ කැබ් රථයෙන් පිටතට ගත්තේ. ඔහු කැබ් රථය රිවර්ස් කර ෆාම් හවුස් එක ඉදිරියටගෙන ඒ ඉදිරිපස බොනට්ටු ඇර තෙල් අතුර පරීක්ෂා කළේ. දයාශ්‍රී මාතා බලා වුණේ පරිස්සමෙනි. හොඳ කොල්ලෙක් මැනික. හොඳ දක්ෂ කොල්ලෙක්. දයාශ්‍රී මාතා කෙල්ලගේ කරට අතක් දාගෙනම කීවේ. සර් එන්ජින් එකේ මඩ ටිකක් තියෙනවා. සර්විස් ස්ටේෂන් එකට ගිහින් ඔයිල් පාරක් අල්ලන්නද? සාගර පහළ සිට කෑගස ඇසුවේ. අල්ලන්න පුතා. ඔයිල් මදි නම් බෝතලයක් අරන් දාන්න. සපුගේ අම්මා බරාන්දයට ආවේ ඒ මොහොතේදී. අනේ කොල්ලා ඩ්‍රයිවනොත් පුළුවන් ද තාත්තේ? අම්මා ඇසේ පුදුමේනි. කොල්ලා දක්ෂයදුව. ඔහු බොනට්ටු අසා සියල්ලන් දෙස බැලුවේ සිනාසෙමිනි. හැටි. එයා එළවන හැටි අපි බලන් ඉන්නවා කියලා හිතනවා ඇති. ලොකු නෝනා ටවුමට යනවා. මොනවද ගේන්න ඕන? කොල්ලා කිව්වමයි මට මතක් වුනේ. තාත්තේ කොල්ලා ගාව සල්ලි තියෙනවද? තියෙනවා. මොනවද ඕනදුව? පුතේ අලුත් කුකුල් මාස් ඇවිත් තිබ්බොත් කිලෝ දෙකක් විතර ගේන්න. මාළුත් බලන් එන්න. මාළු තලපත් හොඳයිද ලොකු නෝනා? සාගර කෑකස අසද්දි අම්මා සිනාසි බැලුවේ දයාසිරි මාතා දෙසය. හා හොඳ තලපත් වලින් බල්ලා ගේන්න. සියල්ලම් බලා සිටියේදී ඔහු වාහනේ ගල්පගුණ වටෙන් ගෙන පහළට ගත්තේ. කොල්ලාට හොඳට වාහනේ පුරුදු බව දැන් දයාසිරි මහතා දනී. කොල්ලා ඩ්‍රයිවින් පුළුවන් එක ලොකු දෙයක්. හදිස්සියකට ටවුමට යන්න බැරුව හිටියේ. දැන් යන්න පුළුවන්. මේ වෙන බව සපෝ දැන උන්නාය. අම්මට සිරි. සාගරයිය නේද සීයා කැබ් එකේ ගියේ? සපෝ මල් ආවේ රෑට අදින ජම්පරේ පිටිනි. සපෝ ඔහුගේ කරවටා දැත්තව තුරුලට ගත්තේ. දන්නවනම් මාත් සාගර අයියත් එක්ක යනවා. ෂී. අම්මා සබු සිනාසුනේ මූණට මූණ බලාගෙන. තිල්හාර එතනට ආවේ මේ මොහොතේ. ඔහු කොට කලිසමකුත් රතු පැහැගත් ස්කිනි එකකුත් ඇඳගෙන ජංගම දුරකතනෙ දාතතිව ආවේ. සබු අම්මා දෙස බලා ඔහුට නොපෙන්නට නිකට උඩට කර අමුතුම ආකාරයකට කට හැදුවාය. ගුඩ් මෝර්නින් බබා. මෝර්නින් සියා. මෝර්නින් තිල්හාර. දැන්ද නැගිට්ටේ? දයාසිරි මාතා ඇසුවේ. සපෝට පුදුම සාගරට පුතා කියා කටපුරා කියන සීයා දිල්ලාරට එහෙම නොකීම ගැන.
කවුද සියාර කැබ් එක අරන් ගියේ? ඒ මගේ කොල්ලෙක් දිල්ලා අර මම ෆාම් එකේ වැඩවලට ගත්ත කොල්ලෙක්. හොඳට ඉගෙන ගත්ත දක්ෂ කොල්ලෙක්. සියාව ගැන කතා කරන්නේ ආඩම්බරේනි. අර ඊයේ කුස්සියේ ලැවලු කව කව හිටියේ මෑන් නේද? දිල්ලාරා සද්දි දයසිරි මහතාට දුක සිතුනි. කොල්ලා එහෙම කරන්නේ ඌගේ ඇති නිහතමානීකමට බව ඔහු දනී. ඒක තමයි දිල්ලාර කොල්ලාගේ ටැලන්ට් එක. ඒක නෙමේ දිල්ලාර දැන් මොනවද කරන්නේ? සමෝදයත් බැලගෙන ඈත මාවත යන කැබ්‍රිය දෙස බලා උන්නයි. ඒ ටිකට ඌ සෑහෙන දුරක් ගොස් ඇත. තා මොනවත් හිතුවේ නෑ සීයේ. එහෙම බෑනේ මොනවා හරි කරන්න. දිල්ලාර සපෝදස බලා ඇසක් ඇසුවේ. ඇය ප්‍රේණ කරන්නේ මේ අසංවර වැඩේ. මං ඉතින් මෙහාම සීයට ෆාම් එකේ මැනේජ්මන්ට් එකට උදව් වෙන්නම්. සමෝ සිනාසුනි යටි සිටිනි. එයා දන්න ෆාම් මැනේජ්මන්ට්. එයාට සිතින් සිතුවායි. ඔව් ඒකත් හොඳයි. දිල්ලාරගේ අම්මා එතනට ආයේ මේ කතා බහ ඇසී. තාත්තා ෆාම් එක දිල්ලාරට බාර දෙන්න. ඔයා කරන්න වෙන පිරිමිලාමෙකුත් අපේ ෆැමිලි වල නෑනේ. දිල්ලාර ඔයා දිනු කරලා ගනි. නැන්දගේ කතාවෙන් සීයා අසරණ වූ බව සපෝ දනී. තාත්තට දැන් ඕවලට මහන්සි වෙන්න බෑනේ. දිල්ලාර හොඳට කරගෙන යයි. එයාට හොඳට බිස්නස් උත් තේරෙනවා. ඔව් කැමති ඕන කෙනෙකුට ඇවිත් ෆාම් එකේ වැඩ කරන්න පුළුවන්. ඔහුට එහෙම කියනවා ඇරෙන්නට වෙන කියන්නට දෙයක් නැත. දිල්ලාරට ෆාම් එකට එන්නට එපායයි කියනට ඔහුට නොහැක. සපෝ මෙම්ම දිල්ලාර දෝගේ මුණුබුරකි. සපෝ කුස්සිටාවේ මේ කතා අසාගෙන ඉන්නට බැරුවයි. නැන්දල මේ ෆාම් හවුස් එකේ පජින්දියට ආදාට මේ ෆාම් හවුස් එකේ ලොකු දෙයක් වෙන බව සපෝට දැන්නේ. එහෙත් කරන්නට දෙයක් නැත. මේවා යාළට තයිතියේ.